කටහඬවල් රසක් අනුකරණය කරමින් රසික හදවත් දිනාගත් ඉඳුනිල් අන්දරමාන ඊයේ නත්තල් ප්‍රසංගයකදී කුරිරුගල් ප්‍රහාරයක් එල්ල වුණා. මේ සිදුවීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු වූ අතර විදේශ රසිකයෝ පවා ලංකාවේ මේ සිදුවීම තරයේ හෙලා දැක්කා. ඔහුගේ පෞල් ජීවිතය ගැන කතා කරනවා නම් ඉඳුනිල් කියන්නේ ජීවිතේ වැටුණු චරිතයක්. ඔහුට කාත් කවුරුත් ආදරේ නොකළ කාලයක තමයි අචිනි මුණ ගැහෙන්නේ. ඇය ඉඳුනිල්ගේ ඒ කාලයේ රසිකයෙක්. මේ වෙනකොට අවුරුදු 4 හමාරක දුවෙක් ඉන්න ඉඳුනිල් අන්දරමාන බිරිඳට සහ දරුවට ගොඩක් ආදරේ කරන චරිතයක්. කලා කටයුතු නිසා ජීවිතේ බොහෝ කාර්ය බහුල චරිතයක් වෙන ඔහුට පෞල් ජීවිතයට වැඩි වෙලාවක් කැප කරන්න වෙන්නේ නැති චරිතයක්. මේ හේතුව නිසාම 2025 දෙසැම්බර් 31 වෙනිදාට ඔහු වේදිකාවට සමුදෙන බවත් ඉන්පසුව පෞල් ජීවිතයේ සුවසේ ගත කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ඒ මීට වසර දෙකකට කලින් පුවත්පතකට ලියන අවස්ථාවේ. අචිනි සමග සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ ඇගේ සාර්ථක දැක්ම නිසා බව ඉඳුනිල් අන්දරමාන අවස්ථා රැසකදී සඳහන් කර තිබුණා. ඉඳුනිල් අන්දරමාන හැමදාම කියන කතාවක් තිබුණා. ඒ තමයි රසිකයෝ මට ආදරේ. ඒත් රසිකයෝ ආදරේ කරන්නේ මගේ කටහඬට. ඒත් මම තේරුම් අරන් ඉන්නේ මගේ බිරිඳ මට ආදරේ අවංකකමට යනුවෙන්. ඒ සිතුවිල්ලම ඔහුගේ පෞල් ජීවිතේ සාර්ථක වෙන්න හේතුවක් විය හැකි බව ඉඳුනිල්ගේ විශ්වාසය වුණා. නත්තල් උත්සවයේදී ගල්පහාරයට ලක්ුණු ඉඳුනිල් අන්දරමානගේ සාර්ථක පෞල් ජීවිතේ ගැන සහ 2025 වේදිකාවට සමුදීම ගැන ඔබගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.